ආයුබෝවන් ෆ්ලවර් ලේඩි YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලව හමු වෙන්නේ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙනෙන 5 වැනි ටියුටෝරියල් එකෙන්. පහුගිය 3 වැනි හා 4 වැනි ටියුටෝරියල් දෙකෙන්ම අපි කතා කළේ ශාකයක් කොහොමද පාරිසරිකව විවිධ වර්ගීකරණ කාණ්ඩ එහෙමත් නැතිනම් තක්සෝන යටතට කාණ්ඩගත වෙන්නේ කියලා. ඉතින් ඊට අදාළව අපි ඕකිඩේසී කුලයේ සමාජිකයන් පාරිසරිකව වර්ගීකරණ වන ආකාරයේ ඉගෙන ගත්තා. නැවත මතක් කිරීමක් කළොත් ඕකිඩේසියේ කුලය අයත් වෙන්නේ සූනියෂ්ටික සුපිරි රාජධානිය යටතේ ඇති ශාක රාජධානියේ ඒක බීජපත්‍රී සපුෂ්ප ශාක යටතට. දැන් ඔබට තිරේ දිස්වන රූප රාමුවෙන් වර්ගීකරණ දූරාවලියේ තක්සෝන අනුපිළිවෙලට අදාළව ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය එහෙමත් නැතිනම් තවත් විදිහකට කිව්වොත් ඕකිඩේසියේ පවුලේ සමාජිකයින් ඔවුන්ගේ විවිධ ලක්ෂණ අනුව පාරිසරිකව අයත්වන්නේ කුමන ශාක කාණ්ඩ යටතටද කියලා නැවත මතක් කරගන්න පුළුවන්. ඉතින් අදත් මේ මාතෘකාවටම අදාළ වන වැදගත් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි නූතන ශාක වර්ගීකරණ ක්‍රමවේදය වන APG සිස්ටම්. ඒ කියන්නේ Angiosperm Phylogeny Group System කියන ක්‍රමවේදය යටතේ කොහොමද ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය සිද්ධ කරලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි අපිට ඉගෙන ගන්න ඕන වැඩිතුර අපේ දැනුමට අවශ්‍ය වෙන තොරතුරු සොයන්න අන්තර්ජාලය තමයි අංක 1ට භාවිතා කරන්නේ. ඉතින් ඒ විදිහටම අන්තර්ජාලයේ උදව්වෙන් අපිට විවිධ ඕකිඩ් වර්ගවල වර්ගීකරණය ඇතුළු සියලු විස්තර හොයා ගන්න පුළුවන්. දැන් හිතන්න ඕකිඩේසියේ ෆැමිලි එකේ වර්ගීකරණය හොයා ගන්න ඕන වුණා කියලා. උදාහරණ විදිහට ක්ලැසිෆිකේෂන් ඔෆ් ෆැමිලි ඕකිඩේසියේ කියලා සර්ච් කළොත් අපිට ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය හොයා ගන්න පුළුවන්. ඒ විදිහටම ක්ලැසිෆිකේෂන් ඔෆ් සෝනියා අර්සුකුල් කියලා සර්ච් කළොත් සෝනියා අර්සුකුල් විශේෂයේ වර්ගීකරණය අපිට හොයා ගන්න පුළුවන්. අපි ඒ විදිහට හොයාගත්තු ඕකිඩේසියේ කුලේ හා සෝනියා අර්සුකුල් විශේෂයේ වර්ගීකරණ අනුපිළිවෙල තමයි දැන් ඔයාලට මේ රූප රාමුවෙන් පේන්නේ. දැන් ඔයාලට මෙතන වර්ගීකරණයේ වෙනසක් තියෙනවා දකින්න පුළුවන්. අපි දැන් පසුගිය 4 වැනි ටියුටෝරියල් එකෙන් කතා කරපු විදිහට ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය හා අද මං ඉදිරිපත් කරපු වර්ගීකරණ ක්‍රමවේදය යන දෙක සංසන්දනාත්මකව තිරේ දිස්සන රූප රාමුවෙන් ඔයාලට දකින්න පුළුවන්. සෝනියා අරසකොල් විශේෂයත් ඒ විදිහටම අපි අරන් බලමු. ඔයාලට පේනවා ඇති මෙතන යම් වෙනස්කම් කීපයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ඕඩර් කියන තක්සෝනෙන් ඉහළට මේ ක්‍රම දෙකේම වර්ගීකරණේ සිද්ධ වෙලා තියෙන වෙනස් විදිහකට. මේ දෙකෙන් නිවැරදි කුමන වර්ගීකරණයද? ඔයාලා Google සර්ච් කළොත් ඔයාලට මේ දෙවිදිහටම ඕකිඩේසියේ කුලේ වර්ගීකරණයන් ලැබේවි. මේ වර්ගීකරණ ක්‍රම දෙකක්ද? ඔව්, මේ වර්ගීකරණ ක්‍රම දෙකක්. පසුගිය 4 වැනි ටියුටෝරියල් එකෙන් අපි ඉගෙන ගත්තේ කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු ඉපැරණි වර්ගීකරණ ක්‍රමවේදය. එතකොට මේ අද අපි ඉගෙන ගන්නේ APG සිස්ටම් යනුවෙන් හඳුන්වන නූතන වර්ගීකරණ ක්‍රමවේදය ගැන. ඉතින් මොකද්ද මේ APG සිස්ටම් කියලා කියන්නේ? මොකද්ද මේ නූතන වර්ගීකරණ ක්‍රමවේදය? APG සිස්ටම් Angiosperm Phylogeny Group System. එහෙමත් නැතිනම් Angiosperm Phylogeny සමූහය කියලා කියන්නේ වංශ ප්‍රවේණික අධ්‍යයනයන් මත පදනම්ව වර්ගීකරණ උද්භිද විද්‍යාඥයින් සපුෂ්ප ශාක වර්ගීකරණය පිළිබඳ පොදු එකඟතාවයකට පැමිණීම සඳහා පිහිටුවා ගන්නා ලද අවිධිමත්, එහෙමත් නැතිනම් නිල නොවන ජාත්‍යන්තර වර්ගීකරණ උද්භිද විද්‍යාඥයින්ගේ කණ්ඩායමක් තමා Angiosperm Phylogeny සමූහය කියලා කියන්නේ. මේ වන විට මෙම සමූහය මගින් සපුෂ්ප ශාක වර්ගීකරණය සඳහා නව වර්ගීකරණ පද්ධතිය
වසරක පියවරෙන් පියවර ගොඩනගන ලද වර්ධක අනුවාද හතරක් 1998, 2003, 2009 හා 2016 යන වර්ෂවලදී ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට වර්ගීකරණ උද්භිත විද්‍යාඥයින්ට වැදගත් වූ පෙළඹවීම වුණේ අපි 4 ටියුටෝරියල් එකේ ඕකිඩේසියේ කුලයට අදාළව කතා කරපු සපුෂ්ප ශාක වර්ගීකරණය ඒකවංශික කාණ්ඩ මත පදනම්ව සිදු නොවීම සපුෂ්ප ශාක වර්ගීකරණයේ ප්‍රධාන අඩුපාඩුවක් ලෙස ඔවුන් සැලකීම. වර්තමානයේදී 2016 වසරේ ප්‍රකාශිත APG4 වර්ගීකරණ ක්‍රමවේදයට අනුව සපුෂ්ප ශාක වර්ගීකරණය සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි මේ වන විට වර්තමානයේදී ප්‍රධාන ශාකාකාර ගණනාවක් APG ක්‍රමවේදයට අනුව වර්ගීකරණය කරනු ලබනවා. ඉතින් APG වර්ගීකරණ ක්‍රමවේදයට අනුව ඕඩර්, එහෙමත් නැතිනම් ගෝත්‍රය කියන තක්සෝනයෙන් පසුව කිංගඩම් යන තක්සෝනය දක්වා වර්ගීකරණය ක්ලේඩ් යටතේ සිදු කරනවා. ඒ කියන්නේ ක්ලාස් හා ඩිවිෂන් කියන තක්සෝන දෙක මෙහිදී භාවිතා කරන්නේ නෑ. APG ක්‍රමවේදය යටතේ ශාක වර්ගීකරණය සඳහා ක්ලේඩ් යන්න භාවිතා කළත් ක්ලේඩ් කියන්නේ අපි කලින් කතා කරපු ලිනේයස්ගේ වර්ගීකරණ දුරාවලියට අදාළ ශ්‍රේණිගත කිරීමක් හෝ තක්සෝන මට්ටමක් නෙමෙයි. ක්ලේඩ් එකක් කියලා මෙතනදී අදහස් කරන්නේ ඒකවංශික ජීවීන් කණ්ඩායමකට. ක්ලේඩ් කියන වචනයට හරිම අර්ථයක් දෙන සිංහල වචනයක් හොයාගන්න අමාරුයි. නමුත් ක්ලේඩ් යන්නට පරම්පරාවක් කොට්ටාශයක් යන අර්ථය යම් තාක් දුරකට ගැලපෙනවා. පොදු මුතුන් මිත්තෙකුගෙන් ආරම්භ වෙලා පරම්පරාවෙන් පරම්පරාවට විවිධාකාර ලෙස පරිණාමය වීමෙන් ගොඩනැගුණු ජීවීන් සමූහයකට තමයි ක්ලේඩ් එකක් කියන්නේ. ඉතින් ෆයිලෝජෙනටික් ක්‍රමවේදයන්ට අනුව විශ්ලේෂණය කළ ජාන විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමින් ශාක රාජධානියට ඇත් සූන්‍යෂ්ටික හරිත ශාක හා හරිත ඇල්ගී යටතට අයත් සාමාජිකයන් පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවතෙන බවට තහවුරු වීම නිසා ක්ලේඩ් යටතේ වර්ගීකරණය කරනු ලබනවා. මම මෙතනදී හැමෝටම තේරුම් ගන්න පුළුවන් සරලම ආකාරයට හා අපේ ප්‍රධාන මාතෘකාව වන ඕකිඩේසියේ ෆැමිලි එකේ වර්ගීකරණය පිළිබඳව පැහැදිලි වන අයුරින් තමා විස්තර කිරීම සිදු කරන්නේ. APG වර්ගීකරණ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළව ලින්ක්ස් කිහිපයක් කොටසේ සඳහන් කරලා ඇති. අපි දැන් බලමු APG වර්ගීකරණ ක්‍රමවේදයට අනුව ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය සිදු කරලා තියෙන්නේ කොහොමද කියලා. ඕකිඩේසියේ ෆැමිලි එක සාමාන්‍ය වර්ගීකරණ ක්‍රමවේදයට අනුව ඕඩ ඇස්පරගේල්ස් යටතට කාණ්ඩගත වෙනවා. ඒ ඕකිඩ් ඒක බීජපත්‍රී සපුෂ්ප ශාක වන නිසා. ඉන්පසු පිළිවෙලින් APG වර්ගීකරණ ක්‍රමවේදය යටතේ ක්ලේඩ් මොනොකොට්ස්, ක්ලේඩ් ඇන්ජියෝස්පර්ම් යටතට හා ක්ලේඩ් ට්‍රැකියෝෆයිටා යටතටත් අවසානයේ සුපුරුදු පරිදි කිංගඩම් ප්ලාන්ටේ යටතටත් අයත් වෙනවා. ඕකිඩ් ශාක ඒක බීජපත්‍රී වීම යන ප්‍රධාන ලක්ෂණය නිසා ක්ලේඩ් මොනොකොට්ස් යටතටත්, සපුෂ්ප ශාක වීම මත ක්ලේඩ් ඇන්ජියෝස්පර්ම් යටතටත්, සනාල ශාක වීම නිසා ක්ලේඩ් ට්‍රැකියෝෆයිටා යටතටත් කාණ්ඩගත කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඕකිඩේසියේ කුලේ වර්ගීකරණය APG ක්‍රමවේදය අනුව සිද්ධ කරලා තියෙන්නේ. දැන් අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. ඩෙන්ඩ්‍රෝබියම් ඇනොස්මම් කියන ඕකිඩ් විශේෂයේ වර්ගීකරණය APG වර්ගීකරණයට අනුව අපි අරගෙන බලමු. ඩෙන්ඩ්‍රෝබියම් ඇනොස්මම් විශේෂය ඩෙන්ඩ්‍රෝබියම් ගණයේ යටතටත්, සබ් ෆැමිලි එපිඩෙන්ඩ්‍රොයිඩේ යටතටත්, ෆැමිලි ඕකිඩේසියේ යටතටත්, ඉන්පසු පිළිවෙලින් ක්ලේඩ් මොනොකොට්ස් යටතටත්, ක්ලේඩ් ඇන්ජියෝස්පර්ම් යටතටත්, ක්ලේඩ් ට්‍රැකියෝෆයිටා යටතටත්, කිංගඩම් ප්ලාන්ටේ යටතටත් අයත් වෙනවා. ඕකිඩ් විශේෂයක වර්ගීකරණයේදී වෙනස් වෙන්නේ එම ඕකිඩ් විශේෂය අයිති ගණයත් උපකුලයත් පමණක් වන අතර ඉතිරි වර්ගීකරණ මට්ටම්වල වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. අද අපි කතා කරපු APG වර්ගීකරණ ක්‍රමවේදයට අනුවත්, පසුගිය 4 ටියුටෝරියල් එකෙන් කතා කරපු වර්ගීකරණයට අනුවත් කියන ආකාර දෙකටම අපට ඕකිඩේසියේ කුලයේ වර්ගීකරණය සිදු කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකම ගැන අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි අන්තර්ජාලයේ භාවිතයෙන් තොරතුරු
පිළිතුරු සෙවීමේදී මේ ආකාර දෙකටම වර්ගීකරණය සිදු කරලා තියෙනවා අපිට හමු වෙන්න පුළුවන්. ඉතින් අවසානයේට අපිට මේ වර්ගීකරණ ක්‍රම දෙකෙන්ම අවබෝධ කරගන්න පුළුවන් පොදු දේ තමයි ඕකිඩේසියේ කුලේ සමාජිකයන් මල් පිපෙන ශාක, ඒ කියන්නේ සපුෂ්ප ශාක වෙනවා. ඒ වගේම ඕකිඩ් කියන්නේ සෛලම හා ෆ්ලෝයම යන සනාල පටක දරන සනාල ශාක වන අතර ඒක බීජපත්‍රී ශාක වෙනවා. ඒ කියන්නේ බීජ ප්‍රරෝහණයේදී එක බීජපත්‍රයක් පමණක් දරන ශාක වලට තමයි අපි ඒක බීජපත්‍රී ශාක කියන්නේ. සංක්ෂිප්තයක් විදිහට කිව්වොත් ඕකිඩේසියේ කුලේ සමාජිකයන් සනාල පටක දරන ඒක බීජපත්‍රී සපුෂ්ප ශාක වෙනවා. දැන් අපි ඕකිඩේසියේ කුලේ ප්‍රධාන ලක්ෂණ කීපයක් ගැන දන්නවා. ඒවා අපිට අවබෝධ කරගන්න උදව් වුණේ මේ වර්ගීකරණ ක්‍රමවේදයන්. ඉතින් මේ විදිහට උපකුල හා ඝන පිළිබඳව වැඩිදුර අධ්‍යයනයෙන් ඒවායේ විශේෂ ලක්ෂණත් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙම ලක්ෂණ හා විශේෂතා හඳුනා ගැනීමේ වැදගත්කම තමයි මේ දේවල් වලින් ඕකිඩ් ශාකයක සාමාන්‍ය හැසිරීම් රටාව, වර්ධන විලාශය යනාදිය තේරුම්ගත හැකිවීම මගින් වගාවන් සාර්ථකව නඩත්තු කළ හැකිවීම. ඉතින් අපි ඒ දේවල් ගැනත් පිළිවෙලින් ක්‍රමානුකූලව කතා කරගෙන ඉදිරියට යමු. අද අපි කතා කළේ නූතන ශාක වර්ගීකරණ ක්‍රමවේදය වන ඇන්ජියෝස්පර්ම් ෆයිලෝජෙනි ගෲප් සිස්ටම් පිළිබඳව. ඕකිඩේසියේ කුලයේ වර්ගීකරණය සිදු කරන ආකාරය පිළිබඳව අද ටියුටෝරියල් එකෙන් අපි කතා කරලා අවසන් කරනවා. මම බලාපොරොත්තු වෙනවා දැන් ඔයාලට ඕකිඩ් විශේෂයක විතරක් නෙවෙයි අනෙක් ඕනම ශාක විශේෂයක වර්ගීකරණය ඒ තක්සෝන කාණ්ඩ අනුව සිදු කරලා තියෙන ආකාරය තේරුම් ගන්න හැකියාවක් තියෙනවා කියලා. මින් ඉදිරියට අපි ඒ ඕකිඩ් විශේෂවල වර්ගීකරණයන්, ඕකිඩ් විශේෂවලට නම් ලබා දෙන ආකාරය යනාදිය ගැන සාකච්ඡා කරමු. ඉතින් මීළඟ ටියුටෝරියල් එකෙන් හමු වෙන තෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.